දියුලපිටියේදී අපරාධ කල්ලියක් සහ විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හමාරුවකින් සැකකරු වෙකුමරට එජාප පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හතක් අත්අඩංගුවට යුද විරුවන් සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රතිඥාවලට නෛතික භාවයක් හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා කියයි. ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු අයිඑස් සංවිධානය වෙනුවෙන් සේවය කරන බවට වීඩියෝ පටයක්. පාකිස්තානය සමග අවසන් එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්. දෙවලුපිටියේ හේන්පිට ගෙදර ප්‍රදේශයේදී පාතාලකල්ලි සමාජිකයන් බවට සැකකරන පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර අද පස්වරුව සිදු වෙඩි හමාරුවකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය පැවසුවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දිර් රුද්‍රගු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගත් බවයි. අත්අඩංගුවටගත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී ජීවවුණ්ඩ 100ක් සොයාගෙන ඇති අතර ඔහුගේ බිරිඳද අද පස්වරුවේ අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. දිවුලපිටිය දූනගහ බල්ලපාන මාර්ගයේ හේන්පිට ගෙදර පාසල ආසන්නයේ අපරාධකරුවන් පිරිසක් සැරිසරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළේ අද පස්වරු 1ට පමණ. පොලිසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැකකරුවන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ සිටි සැකකරුවෙකු වෙඩි තබා ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සැකකරුවන්ට වෙඩි වූ බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් සැකකරුවෙකු බරපතල තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා. මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදී නාවලකී කුෂාන් තක්ෂිල කුරේ නැමැති හිටපු නාවික හමුදා සිපලෙක්. සිද්ධියෙන් තවත් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා තිබෙනවා. සෙසු සැකකරුවන් 6 දෙනා පලා යාමට උත්සාහ කර ඇති අතර පසුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. පටපට ගෑවා පටපට ගානකොට අපි ටක් ගාලා ඊට බැස්සා දිව ආරතෙන්ට යනකම් දුවනකොට වෙඩි තිබ්බා ඉතින් පටපට ගෑ අපි ළඟට ගෙන්න එපා කිව්වා බලන් ඉන්නකොට 5-6 දිනක් අර කාණු මුණින් අතර බුදි කෙරුවා ගෙනහලා සැකකරුවන් අතර බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දිර් රොඩ්රිගෝද සිටින බව පොලිසිය සඳහන් කළා. ඔවුන් පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකරට වෙඩි තිබීමේ සිද්ධියට සම්බන්ධ මාකිලන් ගම්මුවේ සංජීව නැමැති පාතාලකල්ලි සමාජිකයාගේ අනුගාමිකයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවටගත් පිරිස අතර සිටින බවයි. සැකකරුවන් පැමිණි වෑන් රථය සහ ඔවුන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක් සෙල්ලම් පිස්තෝලයක් සහ අත්බෝම්බයක්ද පොලිස් බහරයටගෙන තිබෙනවා. වෑන් රථයේ අංකය WPJS 2061 වුවද එහි බිංදුව අංකය 8 ලෙස වෙනස් කර තිබෙන අයුරුද දක්නට ලැබුණා. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනී චතුරන්ති පෙරේරා මහත්මිය විසින්. මොවුන් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගමන් කරමින් සිට ඇති බවට පොලිසිය සැක කරන අතර අත්අඩංගුවටගත් සැකකරුවන් දිවුලපිටියේ පොලිසිය වෙත බහර දී තිබෙනවා. මීගමුව කුරුණ ප්‍රදේශයේදීද පසුගිය අගෝස්තු 12 වනදා අපරාධයක් සඳහා පැමිණි කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර මෙවැනිම වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. රුපියල් කෝටි 26ක මුදලක් වැය කර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඇතෙකු මිලදීගෙන ඇති බවට ඉදිරිපත් කරනු වාර්තාව වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ අංශ වෙත යොමු කර ඇති බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් RMBB මීගස් මුල්ල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. 2015 වසරේදී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වර්ඩ් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් ඒක පුද්ගල කමිටුවක් පත් කළා. ඒ 2006 වසරේ සිට අලියතුන් ලියාපදිංචි කිරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසුණු දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. එම විමර්ශනයෙන් පසු නිකුත් කළ වාර්තාවේ සඳහන් ව ඇත්තේ 2007 වසරේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට මියන්මාරයෙන් ඇතෙකු ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 26ක මුදලක් වැය කර ඇති බවයි. 2007 වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ පත් කරපු එක පුද්ගල විශේෂ සභාවක් තිබුණා. ඒ වාර්තාවේ තියෙනවා එක් සමන්ත ගුණසේකර කියන කස්ටමකේ රිටයර්ඩ් ඒ කාලේ වැඩ කරලා තියෙන්නේ. එයා තමයි දීලා තියෙන්නේ ඒ ප්‍රකාශය. එතකොට ඒක අනුව ඒක කියලා තියෙනවා මෙහෙම සිද්ධියක් ගැන. නමුත් තවදුරටත් විමර්ශනය කරන්න වෙනවා. කස්ටම එකත් සම්බන්ධ වෙනවා.
අපි මේ රිපෝට් එකේ යවලා තිනවා ඒකේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ අංශවලට මේ සම්බන්ධයෙන් අප ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ 2007 වසරේදී මියන්මාරයෙන් දළදා මාලිගාවට මෙම ඇතා පමණක් නොව තවත් ඇතෙකු පරිත්‍යාග ලෙස ලැබුණු බවයි මියන් රාජා සහ බුරුම රාජා ලෙස වර්තමානයේ හැඳින්වෙන එම සත්‍යයන් වෙනුවෙන් කිසිදු මුදලක් වැය කර නොමැති බවද ඔහු සඳහන් කළා 2007 වසරේදී මියන්මාර් රජයෙන් විසින් ශ්‍රී දළදා මාලිගාවට කයමොන්තොන් සහ මොහෙතකා වශයෙන් ඇතුන් දෙදෙනෙකු පරිත්‍යාග කරනු ලැබුවා. ලෝකයේ ජාත්‍යන්තර සම්මුතිය අනුව සයිතිස් නීතිය අනුව රටකින් රටකට ප්‍රාන්තිකින් ප්‍රාන්තයකට සත්වෝද්‍යානයකින් සත්වෝද්‍යානයකට අලියතුන් හුවමාරු කර ගැනීමක් හෝ පරිත්‍යාගයක් වශයෙන් තමයි අලියතුන් ලබා දිය හැක්කේ. මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා මේ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ රුපියලක්වත් අපි වැය කරනු ලැබුවේ නැහැ. නමුත් පරිත්‍යාගශීලීන් විසින් මේම සතුන් දෙදෙනාට වටිනාකමක් ඒ අදාළ ලියකියුවල සඳහන් කරලා තිබුණා. ඒ ලියකියුවල පුටාගෙන මේ සඳහා මුදල් වැය කරනවා තිබෙනවා කියන එක සමාජගත කිරීමට යම් පුද්ගලයන් ගත්ත උත්සාහයක ප්‍රතිඵල එදා 2008 දී සිදු වුණා. ඒ නැවතත් ඉස්මතු වීමක් හැටියට මා සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී. සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරයේ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දෙයෝවිට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. ජනාධිපතිවරයා පැමිණි හෙලිකොප්ටර් යානය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයට ගොඩ බැස්සූ අවස්ථාවේ එම ස්ථානයට රැසූ පාසල් සිසුන් සුහඳ පිළිසඳරක නිරත වුණා. දෙහිඔවිට තිඹිරිපොළ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ඉදිකළ රන්වැට විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. පහුගිය සතියේ මම කිව්වා මේ සතියේ අපි සයිටම් ප්‍රශ්නය සඳහා රජයේ අවසාන විසඳුම නිවේදනය කරනවායි කියන්නේ. අපි අද දවාලේ ස්ට්‍රෙස් වුණා. ඊට අදාළ සියලුම පාර්ශව තව දවස් දෙකකින් තුනකින් අපි රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජයක් විදිහට කටයුතු කිරීමේදී එන විවිධ ගැටලු සහ අභියෝග ඒ සියල්ල සාකච්ඡාවෙන් කරුණු බෙදා හදා ගැනීම අපි සෑම විටම විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. රට තුල දීලා තිබෙන නිදහස් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බොහෝ වෙලාවට මාධ්‍ය තුල පෙන්වන්නේ දකින්නේ ගැටුම් සහගත තත්ත්වයන් තමයි. අවසට නින්දක යනකොට සෑම මාධ්‍යකම වෛරය, ක්‍රෝධය, ගැටුම්, වපුරණය ඔක්කොම ප්‍රචාරය වෙනවා. ඇතැම් වෙලාවට ගැටුම් සහගත දේවල් නින්දා අපහාස ඒවා තමයි බොහෝ වෙලාවට අපි දකින්නේ. සයිටම් ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයාට උවමනාවක් ඇතත් ඇමතිවරුන් දෙදෙනෙකු එම උත්සාහය කඩාකප්පල් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළේ ගැටලුව විසඳීම සඳහා වන යෝජනා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි. අවසන් තීරණය කරන්නේ නමුත් සයිටම් ගැටලුව විසඳන්න යෝජනා වගයක් සාකච්ඡා වුණා. ඒක මේ සතිය ඇතුළත අපි පොලිෂ් කරලා ඉදිරිපත් කරනවා. ප්‍රශ්නේ ඇති කරේ ළමයි, ඌ වෛද්‍යවරු. මේ ප්‍රශ්නේ ඇති කරේ ආණ්ඩුව. ඉතින්සෙල්ලාම මේගොල්ලන්ට කරන්න තියෙන්නේ පන්තියට ඇවිල්ලා මේ වැඩවර්ජන නවත්තන එක. ඉතින් ඒගොල්ලන් යතේ තමයි විසුම තියෙන්නේ. අපේ යතේ විසුම නැහැ. ඒගොල්ලෝ පන්තියට එන්නේ නැහැ වැඩවර්ජන කළා අපේ විසුම ඉල්ලනවා. පසුගිය සතියේ කොළඹ වෛද්‍ය පීඨියේ ළමයි 40-50ක් ආවා පන්තියට ආපහු. මොකද දොස්තරවරු ගිහිල්ලා කිව්වේ අපි ඔයගොල්ලන්ට උගන්වන්නේ නැහැ ආපහු යන්න කිව්වේ. ඒ වගේ වෛද්‍යවරු තමයි මෙතන ඉන්නේ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ජීවිත කඩකප්පල් කරන්න හදන එකේ සාපේ ඒගොල්ලන්ට කවදා හරි එනවා. මේ අතර අද පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද සයිටම් ගැටලුව සඳහා වන රජයේ අවසන් විසඳුම පිළිබඳ අදහස් පළ වුණා. උසස් අධ්‍යාපන අමාත්‍ය කිරියල්ල මහත්තයා පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා ජනාධිපතිතුමා තමන්ගේ ස්ථාවරය අද දවසේ ඇතුළත ප්‍රකාශයට පත් කරනවා කියලා. ජනාධිපතිතුමාම ප්‍රකාශ කළ තියෙන පරිදි රජයට දෙන්න පුළුවන් අවසන් විසඳුම මේ සතිය තුළදී ප්‍රකාශයට පත් වෙයි කියන එක මුළු රටම මේ වෙනකොට දැස් දල්වා බලාගෙන ඉන්නවා. ජනාධිපතිතුමා මෙන්ම අග්‍රාමාත්‍යතුමාද පහුගිය කාලය තුළ අපි දැක්කා මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන්න උත්සාහ කරනවා. ඒ හැම වෙලේම රාජසේනාරත්න ලක්ෂ්මන් කිරියල්ල වගේ සයිටම් හිතවාදයේ පෙරට අරගෙන කටයුතු කරන ඇමතිවරු කිහිප දෙනෙක් එකතු වෙලා ජනාධිපතිතුමාගේ ග්‍රාමාත්‍යතුමාගේ උත්සාහය පරාජය කරන්න කටයුතු කරපු සුසිල් ප්‍රේම්ජාන්ත මහත්මයා තමයි ඉතාම නිර්භය විදිහට කිව්වා මම සෞඛ්‍ය ඇමති නම් මේක වහලහාරින් මේ ප්‍රශ්නේ විසඳනවායි කියන එක තමයි මහජන කමිෂන් සභාවට කිව්වේ. නෙවිල් ප්‍රනාන්දු මහත්තයා සුසිල් ප්‍රේම්ජාන්ත මහත්මයාට විරුද්ධව මිලියන 500ක් ඉල්ලලා නඩු දානවා. විරුද්ධ මතයකට ගරු කරන්නේ නැතිකම
අපිට පේන දින කාරණා තමයි අධිකරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් විසඳුමක් දීමේ උවමනාව තියෙනවා. ඒතර මේ විසඳුම කොහේ හරි තැනක හිර කරමින් මේ විසඳුම ව්‍යාජ විසඳුමක් බවට පත් කරන්න කුමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවා. සයිටම් රැකගැනීමේ ව්‍යාපාරයේ ඉන්න ඇමතිවරුන්ට හිමි වෙන්නේ ඒ කුමන්ත්‍රණකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රබල ස්ථානය. මේ දේශපාලඥයෝ රැළට තමන්ගේ නායකයව විනාශ කිරීම අරුමයක් නෙමෙයි. මේ රටේ ජනාධිපතිවරයෙකුට ලබාගත හැකි ඉහළම කීර්තිය සහ ප්‍රශංසාව ලබා ගන්නවාද කියන එක ජනාධිපතිතුමා තීරණය කරන කාලය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි එතුමා කියන්නේ මේ විසඳුම් දීපුවොන් විසඳුමක් දීලා නැහැ කියලා. ඒ කියන්නේ එතුමාට අවසන් විසඳුමක් කියන්නේ නැහැ. ඒ කියන්නේ එතුමා කියන්නේ මේකට විසඳුම් දෙන්න පුළුවන් ඇමතිවරු දෙන්නෙක් නෙමෙයි මට ඉන්නේ කියලා. මෙතර වසර 29කට පෙර රාගම වෛද්‍ය පීඨයේ ජනසතු කරන ලෙස ඉලා ශිෂ්‍ය ව්‍යාපාරයේ ගෙනගිය සටනේදී ඝාතනය කෙරුණු වෛද්‍ය ශිෂ්‍ය පద్මසිරි ත්‍රිමා විතාන සමරුමක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට පැවැත්තුණා. ත්‍රිමා විතාන සහෝදරයා රත්නපුර ප්‍රදේශයේදී විධානපති යලුගෝස්වන්ගේ යකඩ ඇනවලට ගොදුරු වෙලා ජීවිතය පුද කරා නිදාස් අධ්‍යාපනයේ වෙනුවෙන් අද දවසේ වගේම එදා දවසේ යකඩ පොළු අරගත්ත මැරයෝ තමයි උද්ඝෝෂණ පෙරපාරි මර්ධනය කරන්න අද දවස වෙනකොට මීට වසර 29කට කලින් මේ මර්ධනයම ගෙනාපු ඒ අනුගෝසුව කටයුතු කරලා තියෙනවා අරගලය නතර කරන්න බැරි වුණා. මානව හිමිකම් හෝ යුද නීති උල්ලංඝනය කරන කිසිවෙකුත් විරුවෙක් ලෙස හැඳින්වීම සුදුසු නොවන බව සත්‍ය හා යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියුක්ත පැබ්ලෝ ඩී ග්‍රිෆ් මහතා පවසනවා. සිය ශ්‍රී ලංකා සංචාරයේ නිමාව සටහන් කරමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මේ බව සඳහන් කළා.